ආනන්ගේද පුත්‍ර ආනන්ගේද සුදහත්ම ආනන්ගේද නාමයෙන් ආමෙන් අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුදහත්ම ආනන්ගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා ඔබ සමගද පවතිවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මෙම දිව්‍ය පූජා යාගයේ සිදු කිරීමට අප නිසි ලෙස සුදුසන් වන පිණිස අපි අපගේ පව් සිහිපත් කරගෙන ස්වාමීන් වහන්සේගේ අපගේ පාපයන්ට සමාව වෙලා යාච්ඤා කර සිටිමු. සියලු බල ඇති දෙවියන් වහන්සේටද සහෝදර වරුණි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කළෙමි. එමාගේ වරදින්‍ය මාගේ වරදින්‍ය මාගේ මහත් වරදීනිය එහෙන් භාග්‍යවත් නිත්‍ය කණිමාරියේ තුමියද සියලු සුරුදුතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදර වරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාච්ඤා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි සියලු බල ඇති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවනයේ කරා අප පමුණුවනසේක්වා ආමෙන් ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ක්‍රිස්තුනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව ස්වාමිනී කරුණා කළ මැනව අපි යාඥා කරමු देवी स्वामिनी ඔබ වහන්සේ භාග්‍යවත් කතරිනා කන්‍යාවට ඔබ පුත්‍රයාණන්ගේ දුක් ප්‍රාප්තිය ගැන භාවනාවේදීද ඔබ වහන්සේගේ සභාවේ සේවයේදීද දේව ප්‍රේමයෙන් දැල්විය යෙදීමට වරම් දුන්සේක් වේද ක්‍රිස්තු අභිරහසෙහි සහභාගී වීමෙන් ඔබ වහන්සේගේ මහිමේ ප්‍රකාශ වන දිනදී එතුමියගේ මැදිස්ත්‍ව වීම හේතු කොට ඔබ වහන්සේගේ ජනතාවට සදා ආනන්දය දානීය කළ මැනව මේ කීදී ඔබ ආශුදාත්ම ආනන් සමග ඒකම දෙවියන්ව සදාහටම වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍ර ආනන් අපගේ ස්වාමීන් දවන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් අපෝස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් කොටසකි. ස්තේවන් මරා දැමූ දවසේදී ජෙරුසලමෙහි වූ සභාවට විරුද්ධව දරුණු පීඩාවක් හටගත්තේය. එවිට අපෝස්තුලවරු හැර සෙසු සියල්ලෝ යුදේ සහ සමාරියේ පළාත්වල විසිරුවනු ලැබූහ. පැතිමත්හු ස්තේවන් බූමදාන කොට ඔහු ගැන බොහෝ සෙයින් වැළපුණහ. ඒ අතර සාවුල් ගෙයින් ගෙට ගොස් පුරුෂයන්ද ස්ත්‍රීන්ද අල්ලා හිරබාරයට ගනිමින් සභාව වනසන්නට දිරි දැරීය. විසිරුවනු ලැබූ අය දේශයෙහි සැරිසරමින් දේව වචනය දේශනා කළහ. පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කළේය. පිලිප් කී දේ ඇසූ ඔහු කළ අරුම පුදුම දේ දුටු ජන සමූහය ඔහුට එකසිතින් සවන් දුන්හ.
අශුද්ධාත්ම වෙහි සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහා හඬින් මුරගස්සමින් දුරුව ගියහ. බොහෝ අංශභාග රෝගීහුද කොරුද සුව කරනු ලැබූහ. ඒ නුවර මහත් ප්‍රීතියක් ඇතිවිය. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. අපගේ පිළිතුර ලෝ වැසි සියල්ලෙනි සමිදුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. ලෝ වැසි සියල්ලෙනි සමිදුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. සිසියල්ලෙනි දෙමිදුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. එතුමන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න. දෙවිතුමන්ට මෙලෙස කියන්න. ඔබේ ක්‍රියා කොපමණ බියජනකද. ඔබේ බල පරාක්‍රමය අති මහත්ය. එබැවින් ඔබේ සතුරු ඔබ අබිමුව බියෙන් මිරිකෙන් නොය. Luvesi siyallini samidun hata priti gosha bhavanvanna. Luvesi siyallo oba namadinnoya obata gi gaya obe nama pasasannoya. Enna දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර ත්‍රාසජනකය. ලුවැසි සියල්ලෙනි සමිදුන් හට ප්‍රීති ഘോഷා. එතුමානු මුහුද වියලි බිමක් කළ සේක. සෙනග එය මැදින් පයින් ගමන් කළෝය. එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු. එතුමානු බල පරාක්‍රමයෙන් සදහටම ලොව පාලනය කරන සේක. එතුමානු විජාතීන් දෙස නෙත්‍යුමා බලන සේක. කිසිම කැරලිකරුවෙක් එතුමන්ට එරෙහිව නොනැගිටීවා. ලුවැසි සියල්ලෙනි සමිදුන් හට ප්‍රීති ഘോഷා පවත්වන්න. සුපුවත් ජයනද. ගයමු වාදෙලුයා සමිදුන්ට. ගයමු වාදෙලුයා සමිදුන්ට. ගයමු වාදෙලුයා සමිදුන්ට. මාගේ බැටලෝ මාගේ කටහඬ අසතේ. මමද ඔවුන් හඳුනමි. ඔවුහුද මා පසුපස්සේ ඇති සමිදානෝ වදාරන සේක. ගයමු වාදෙලුයා සමිදුන්. ගයමු වාදෙලුයා සමිදුන්. ගයමු වාදෙලුයා සමිදුන්.
ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේකවා ඔබ සමගද වනසේකවා සුවිශේෂක ජුවම් තුමන් විසින් ලියන ලද සුවිශේෂ වාක්‍ය නම් මෙසේය ස්වාමිනේ ඔබ වහන්සේට මහිමය වේවා ජේසුස් වහන්සේ කතා කොට මෙසේ කීසේක ජීවනදායක ආහාරය මමය මා වෙත පැමිණෙන යමෙක් වේද ඔහුට සාගිනිනවන්නේය මා විශ්වාස කරන යමෙක් වේද ඔහුට කිසි කලක පිපාසයක් ඇතිනවන්නේය එහෙත් මා කී ලෙසම ඔබ මා දුටු නමුත් මා විශ්වාස නොකරන්නෝය පියනන් වහන්සේ මට දෙන සියල්ලෝම මා වෙතට පැමිණෙති මා වෙතට පැමිණෙනා මම කිසිසේත් ඉවත නොදමමි මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේම කැමැත්ත කරන පිණිස නොව මායවා වදාළ තැනන් වහන්සේගේ කැමැත්ත කරන පිණිසය මායවා වදාළ උන්වහන්සේගේ කැමැත්ත නම් උන්වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක්කෙනෙකුවත් නැතිවන්නට නැර සියල්ලන් මන්තිම දවසේදී මා විසින් උත්ථාන කරනු ලැබීමය පුත්‍රයාණන් දැක එතුමන් විශ්වාස කරන හැම කෙනෙකුම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන්ගේ කැමැත්තය මමද අන්තිම දවසේදී ඔවුන් උත්ථාන කරන්නෙමි කීසේක සමිදානන් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ක්‍රිස්තුමන් තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද දවසේ සුපුත තුල අපි දකිනවා ස්වාමින් වහන්සේ අපිට බලාපොරොත්තුවක් ලබා දෙනවා මොකක්ද උන්වහන්සේ අපිට ලබා දෙන මේ බලාපොරොත්තුව උන්වහන්සේ කියනවා අපි හැම කෙනෙක්වම අන්තිම දවසේදී උන්වහන්සේ උත්ථාන කරනු ලබනවා කියලා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි ස්වාමින් වහන්සේ තුල උත්ථානය ලබන්නට අපි මොකක්ද කළ යුත්තේ අප විසින් කළ යුතු දේවල් මොකක්ද කියන එක ස්වාමින් වහන්සේ පැහැදිලිවම අද දවසේදී අපිට මතක් කරලා දෙනවා ප්‍රේමවන්ත සහෝදර සහෝදරනි ස්වාමින් වහන්සේ අපිට මතක් කරලා දෙනවා උන්වහන්සේ තමයි ජීවනදායක ආහාරය කියලා අපි දන්නවා අපේ සාමාන්‍ය ජීවිතය තුළදී අපි ආහාර ගත්තේ නැත්නම් මොකද වෙන්නේ අපි දුර්වල වෙනවා අපගේ ජීවිත දුර්වල වෙලා අපි අඩපණ වෙනවා අපේ වැඩ කටයුතු කරගන්නටත් අපිට නොහැකි වෙනවා අපි ආහාර ලබා ගත්තාම අපේ ජීවිත ශක්තිමත් වෙලා අපේ වැඩ කටයුතු කරන්නට අපිට ශක්තිය ලැබෙනවා. අනේ ඒ වගේම ස්වාමින් වහන්සේ අපිට මතක් කරලා දෙනවා උන්වහන්සේ තමයි අපිට ජීවිතේ දාහණය කරන ආහාරය. උන්වහන්සේ වෙතට පැමිණෙන යම්කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට උන්වහන්සේ තුල පෝෂණය වෙලා ඒ සාගින්න දැනෙන්නේ නැති වෙනවා කියලා උන්වහන්සේ අපිට මතක් කරලා දෙනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි දෙවිපියාණන් වහන්සේ ස්වාමින් වහන්සේව මේ ලෝකයට එව්වේ උන්වහන්සේගේ ජනතාවව තමන් වහන්සේ වෙතට කැඳවා ගන්නට තමන් වහන්සේ වෙතට යන මාර්ගය පෙන්වන්නට තමයි ස්වාමින් වහන්සේව ජේසුස් වහන්සේව මේ ලෝකයට එව්වේ අන්න ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙක්ටම බලාපොරොත්තුවක් දෙනවා උන්වහන්සේ අපි හැම කෙනෙක්ටම මාර්ගය පෙන්වනවා දෙවිපියාණන් වහන්සේ වෙතට යන්නට දෙවිපියාණන් වහන්සේ වෙතට යන්නට මාර්ගය මොකක්ද ජේසු මේ ලෝකයේ තුල ඒ ජීවත් වෙච්ච ආකාරයටම අපගේ ජීවිත ගොඩනගා ගැනීම උන්වහන්සේ ක්‍රියා කරපු ආකාරයෙන්ම අපගේ ජීවිත පවත්වා ගැනීමට තමයි උන්වහන්සේ අපි හැම කෙනෙක්ටම ආරාධනා කරන්නේ උන්වහන්සේ ක්‍රියා කරන ආකාරයෙන් අපගේ ජීවිත මේ ලෝකයේ තුල අපි ක්‍රියාත්මක කරද්දී යන්න ස්වාමින් වහන්සේගේ ආහාරය අපිට හම්බ වෙනවා උන්වහන්සේ තුල අපගේ ජීවිත ශක්තිමත් වෙනවා අන්න ඒ ශක්තිය තුල අපේ ජීවිත ගත කරලා අවසානයේදී ස්වාමින් වහන්සේ තුල සදාතන ජීවිතය ලබා ගන්නට අපි හැම කෙනෙක්ම සුදුසන් වෙනවා. අනිදී තමයි ස්වාමින් වහන්සේ අද දවසේදී අපිට මතක් කරලා දෙන්නේ. උන්වහන්සේ තුල සදාතන ජීවිතය ලබා ගන්නට අපි හැම කෙනෙක්ටම සුදුසන් වන්නට හැකියාව දෙන්න උන්වහන්සේගේ ආශිර්වාදයත් මඟ පෙන්වීමත් අපිට දානය කරන්නට කියලා ඉදමින් අද දවසේදී අපි යාඥා කරමු.
ලෝකාකෘති වී ස්වාමිනී අපි වහන්සේට පුදර මේ පූපය ඔබ වහන්සේගේ මහා දයාවෙන් අප ලබා ගත් හේඳ පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයන්ගේ ශ්‍රමයෙන් හා සෑදුණු හේඳ අප සඳහා ජීවනදායක පූපය බවට පත්වන හේඳ ඔබ වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා लोकाग्र देवी स्वामी अफे वोहन से पुदर में मिधि रस वोहन से महा दया वे नप लबागाथेन्द मिधि वले फल दावे ना मनुष्यन गे श्रमे ना सैदुन हेन्द अप संदात्मिक पाने बावट पात्वन हेन्द अब वोहन से प्रशंसा वेवा दिव्यान वोहन से सदा प्रशंसा वेवा සහෝදර සහෝදරිනී මාගේ සහ ඔබගේ යාගය සියලු බල ඇති දෙවිපියනන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අප්‍රථමන් වහන්සේගේ මුනිසුදු සභාවටත් ප්‍රයෝජනෙ අත්වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නාසේක්වා. දෙවි ස්වාමිනී භාග්‍යවත් කතරිනා මුනිවරියගේ මංගල්‍ය දින අප ඔබ වහන්සේට පුදන මේ ගැලවීම දායක යාගය පිළිගැනීමට කරුණා කළ මැනව. එතුමිය උගන් වූ පරිදි සැබෑ දෙවියන් වන ඔබ වහන්සේට බැති පෙමින් තුති පිදීමටද අපට වරම් දුන මැනව. මෙකිදී අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වන සේක්වා. ඔබගේ සිත යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. ඔබගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝගී උද යුතුද ක්‍රියාවකි. දෙවි ස්වාමිනී සම කල්හිම අප ඔබට තුති පිටිය යුතුවද ක්‍රිස්තුස් වහන්සේ අපගේ පාස්කුබිලි පඳුර ලෙස යාගයක් වූ මේ උතුම් සමයේදී වඩා මහත් හරසරින් අපි ඔබ වහන්සේට ප්‍රශංසා කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. ඔබ වහන්සේ වනාහි ලොවේ පෞදුරු කළ සත්‍යමය අජ බාලකයන් ඔය ඔබ වහන්සේ සිය මරණයෙන් අපගේ මරණීය බිඳ හලසේක මරණින් උත්ථාන වීමෙන් අපට ජීවිතය නැවත දානය කළසේක. එනුත්තානේ ජයග්‍රහණින් උදම් වී ලෝපුරා ඔබගේ විශ්වාසිකයෝ ආනන්ද වෙති. ස්වර්ගීය බලතාවයෝද සුරදූත සමූහයාද නිතිපතා ඔබට තුති ගී ගයමින් ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරති. සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාගරදී ස්වාමී වහන්සේ සුවිශුද්ධය අහසත් පොළවත් ඔබගේ මහිමයෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. ස්වාමී වහන්සේගේ නාමයෙන් වඩිනතුමානෝ භාග්‍යවත්ය. ස්වර්ගයේ ජයශ්‍රී වේවා. එසේ ස්වාමිනිය වහන්සේ සැබවින්ම සුවිශුද්ධය. සියලු සුවිශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. එන වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඬුරු පරිශුද්ධවත් කරන මෙන අපි ආයදිමු. අපේ සියාදිනුවේ මේ පඬුරු අපෝදේ සාප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. ඔන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන ඔබ වහන්සේට තුති පුදමින් එක් හඬා සොකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමවෙයින් ගෙන අනුභව කරන්න සැබවින්ම මේ ඔබෝදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව ඔන වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුති පුදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැමමෙන්ගෙන පානය කරන්න සැබවින්ම මෙ අභිනව වූ දානන්ත වූ දෙවිසුමේ මාගේ රුධිර කුසලානයයි. පව්කමාව සඳහා බෝධිසාද සිළු මනුෂ්‍යයන් උදෙසා දේවගුරුවනු ලබන්නේ
මාසිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනේ ඔබ වහන්සේ උකුතු සේක. ස්වාමිනේ ඔබ වහන්සේ උත්තානු සේක. ස්වාමිනේ ඔබ වහන්සේ නැවත වඩින සේක. එයින් පියාණනි උන්වහන්සේගේ මරණයද උත්තානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලවීමදායක කුසලානයද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවෙහි සිටිමින් ඔබට සේවය කරන්නට සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වන්නා වූ අප සැම ශුද්ධාත්මයන්න් විසින් එක්සත් කරනු ලබන ලෙස අවනතව අයද සිටිමු. ස්වාමිනී මුළු ලොවේ පැතිර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නැමැති අප පුදු පියාණන්ද මල්කම් රංජිත් නැමැති අපගේ රදගුරුතුමන්ද එතුමන්ගේ සහායක රදගුරුතුමන්ලාද සකල පූජක පිරිසද සමගෙම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලස්වනු මැනව. උත්ථානයේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනෙකුත් සියල්ලන්ද සිහිකර ඔබ වහන්සේගේ ශ්‍රී වත මඩලේ ආලෝකයේ වෙතට උන් පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්‍ය මරියාවන්ද එතුමියගේ දම්පති වූ ශුද වූ ජුසේ මුනිදුන්ද භාග්‍යවත් අපොස්තුළුවරුන්ද ශුද වූ ජුසේ වාස් මුනිදුන්ද සෑම කාලයන්හිම ඔබ වහන්සේගේ කැමැත්තෙටු කරමින් දිවි ගෙවූ සියලු ශුදවන්තයන්ද සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසන් කළ මැනව. තවද උන්හා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුදාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාහටමත් වේවා. ගැලවීමදාය කනපනතින් ප්‍රගුණ වී දේවෝපදේශයෙන් පුහුණු වී අපි එඩිතරව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේදී මෙන් මෙලොවේදී සිදු වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප ක්ෂමා කරන්නාක් මෙන් අපගේ වැරදිද ක්ෂමා කළ මැනව පාප අවස්ථාවන්ට අසු වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව ස්වාමිනී සියලු අයහපතින් අප මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයෙහි අපට සාමය දෙන මෙන්ද අපි ආයිදිමු. එවිට ඔබ වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සිලු කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරු ආනන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. සොකීය ශ්‍රාවකයන් නමතාව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදි එම සභාවට සාමයේද සමගීද දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේ සදාහටම වැඩවසනසේක රජකම් කරනසේක ආමෙන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ලොවේ පව් හරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව
ලොවේ පෞහරණ දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පෞහරණ දේවාජ බාලකයාණනි අපට සාමේ දුනු මැනව මෙන දේවාජ බාලකයාණු මෙන්න ලොවේ පව් දුරලන්නා වූ එතනන් වහන්සේ අජබාලකයන්න්ගේ භෝජනයට කැඳවීමලත් අප භාග්‍යවන්තයෝය ස්වාමිනී ඔබ වහන්සේ මාගේ නිවස වඩින්නට මම සුදුස්සෙක් නොවේමි එහෙත් වචනය පමණක් පදාල මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේය ස්වාමි දරුවනි ඔබ වහන්සේ සත්ප්‍රසාදේ වැඩ සිටින බව මම විශ්වාස කරමි සියලුම කරුණාවල් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අදහා ගනිමි මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනදරවලට බොහෝසේ වික්ෂෝභ වෙමි මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි මේ ආදරේ නිසා ඔබව සක්‍රමේන්තු ආකාරයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන්වත් ලබා ගන්නට කැමති වී බොහෝසේ ආශාවෙමි ස්වාමි දරුවනි මාගේ හෘදයට වඩිනවා සොදේ ඔබ සැබෑ ලෙසින් දැන් මා වෙත වැඩියාසේ සිපාචාර කර ස්තුති කරමි ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි ඔබගෙන් කිසි කලෙක අහක් නොවෙන්නට මට කරුණා කළ වෙනව අපි යාච්ඤා කරමු දෙවි ස්වාමිනී මෙස්වර්ගීය භෝජනය භාග්‍යවත් කතරිනා මුනිවරයට ශාරීරික පෝෂණය පවා ලබා ගැන්මට හේතු වූයේ යම්සේද එසේ මේ ලබාගත් අපටද එමගින් සදාතන ජීවිතය ලබා ගැනීමට මග සැලසුව මැනව මෙකිද අප ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේත්වා සියලු බල ඇති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුදහත්මයානෝද ඔබ සැම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා ආමෙන් යන්න සාමයේගෙන යන්න හලෙලූයා හලෙලූයා
දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා ආලෙලුයා ආලෙලුයා මාතාවන්ට යාඥා කරමු විවවු මායතනයේ වෙනුවෙන් සහ එහි කාර්ය මණ්ඩලයේ වෙනුවෙන් එවාගෙම අප රටේ සහ මේ ලෝකයේ තුල පවතිනා වූ ඊවසංගත තත්වයේ වෙනුවෙන් අපි යාඥා කරමු දේ මාතාවන්ගේ මැදිහත් කම තුල ඊවසංගත තත්වය පහ වෙලා නැවතත් මේ ලෝකයේ සහ මේ රට තුල අපිට වැඩ කටයුතු කරන්නට ශක්තිය ලබා දෙන්නට කියලා ඉල්ලා අපි දේ මාතාවන්ට යාඥා කරමු नमो मरियनी प्रियप्रसाद पूर्णवंतीनी स्वामी महान्सी ओबके रहे श्रीनाथुने आशीर्वाद लाती ओबहान्से ओबके श्री कुसे हे पालेवन जेसुस आशीर्वाद लद्दाहु मैं शांत मरियनी देव मैनेनी पापे अपुदेसा दनो तपे मरण वेलेदी याक्ष्या कल मनव आमेन आपि सीलो देनाम कियमु स्वामिनी जेसुपीठाय फादर